උදේ හරිම සීතලයි. ඒ වගේම මීදුම අපිව හැම පැත්තෙම වට කරලා. හැබැයි ටිකක් දවල් වෙද්දී නම් හොඳට ඉර පායලා අවුව වැටිලා මල් පිපිලා තිබ්බ නිසා මං හිතුවා අපේ ගෙදර ගස්වල දෙහි කෙටි ටික කඩාගත්තොත් හොඳයි කියලා. මොකද අපේ පවුලේ කට්ටිය දෙහි බීම වොන්න හරි මාසයි. ගෙදර ගස්වලින් කඩා ගන්න හින්දා මේවයින් හදන බීමවල පුදුම ගුණයක් වගේම හරිම නැවුම් රසයක් තියෙනවා. නව සීලන්ත දේශගුණයක් එක්කලා මේවා හරි ඉක්මනට වැවෙනවා. ඒ නිසා හරි මික්මනට හරිම ලේසියෙන් හොඳම දේවල් ගෙදරින්ම ලැබෙනවා. වෙලාවක මගේ මැන්ඩරින් ගස් ටිකත් ඔයාලට පෙන්වන්නම්කෝ. ඔන්න අදත් අපි අපේ Cure Ayurveda YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අද අපි බෙදාගන්නේ රසම රස ඥාන කතා හදාගන්නේ කොහොමද කියලා. ලංකාවේ ඉන්න දරපෝරණ බේකරියක වැඩ කරන මාම කෙනෙක් කියලා දීපු විදියට තමයි අද මම මේ ඥාන කතා හදන්නේ. මේ විදියට හදන ඥාන කතා මට කවදාවත් වැරදිලා නම් නැහැ. ඉතින් ඔයාලත් අද මේ මං ගන්න දේවල් ඒ ප්‍රමාණයෙන්ම අරන් ඥාන කතා එකක් හදලා රහ බලන්නකෝ. අද අපිට ඕන කරනවා පාන් පිටි ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 125ක්, බේකින් පවුඩර් ග්‍රෑම් 6ක්, දී කරගත්ත මාජරින් ග්‍රෑම් 25ක්, එළවලු තෙල් ග්‍රෑම් 25ක්, ඒ වගේම වතුර ග්‍රෑම් 63ක්. ඊට අමතරව මම අරන් තියෙනවා දුබුරු සීනි. මේක ගත්තේ ඥාන කතායක උඩින් නිහින්න. මොකද මෙහි තියෙන සුදු සීනි වලට වඩා දුඹුරු සීනි වල කැට ටිකක් ලොකුයි. අපි හැමෝටම ඉතින් ගෙදර අවන් එකක් නැහැනේ. ඒක නිසා අද අපි පෙන්වන්න යන්නේ ලිපේ කොහොමද ඥාන කතා එකක් පුච්චගන්නේ කියලා. ඒකට අපි අපේ මැටි භාජනයේක භාජයක් විතර පිරෙන වැලි දාලා ඒක ෆොයිල් එකකින් වහලා වැඩි හින්දරේ තියලා තියෙනවා වැලි ටික හොඳට රස් වෙනකන්. ඊට පස්සේ තමයි අපි ඥාන කතා එක පුච්චගන්නේ. ඔන්න අපි ඥාන කතා මිශ්‍රණය හදන්නයි යන්නේ. අපි මුලින්ම සීනි, එළවලු තෙල්, දී කරගත්තු මාජරින් එක්කලා වතුර එකට එකහු කරනවා. එකහු කරලා සීනි කැට හොඳට දිය වෙනකන් හොඳට හැඳි ගාලා දී කරගන්න ඕනේ. එහෙම වුණාම තමයි අපේ මිශ්‍රණය හොඳ පදනට එන්නේ. ඔන්න දැන් අපේ සීනි ටික හොඳට දියවලා මිශ්‍රණය හොඳ පදමට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි පාන් පිටි වලට බේකින් පවුඩර් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් අපි බේකින් පවුඩර් එකතු කරගත්ත අපේ පාන් පිටි ටික කලින් අපේ සීනි මාජරින් මිශ්‍රණයට එකතු කරලා හොඳට අනා ගන්න ඕන. ඔන්න දැන් අපේ ඥාන කතා මිශ්‍රණය හොඳ පදමට හරිම මෙලකට අතේ ඇලෙන්නේ නැති ගානට ඇවිල්ලා තියෙනවා. අපි පාවිච්චි කරපු ප්‍රමාණත් එක්කලා අපේ මේ ඥාන කතා මිශ්‍රණේ අපිට ඥාන කතා 8ක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 60 විතර කොටස් වලට අපි මේ සම්පූර්ණ මිශ්‍රණය වෙන් කරගන්නවා. ඊට පස්සේ මේ විදියට පොඩියට බෝල කරගෙන ඒව ඥාන කතායකේ හැඩයට හදාගෙන උඩින් සීනි තවරලා පුච්ච ගන්න ලෑස්ති කරගන්න ඕන.
අපේ ගෙදර ඉන්නේ හතර දෙනෙක් හින්දා එක්කෙනෙක්ට දෙක ගානේ තේ මේසෙට තියන්න තමයි අද අපි මෙහෙම හදාගත්තේ. ඉතින් ඔයාලට ඊට වැඩි ප්‍රමාණයක් කට්ටියකට හදා ගන්න ඕන නම් අපි මුලින් ගත්තු අමුද්‍රව්‍ය වල ප්‍රමාණය වැඩි කරලා අරගන්න. ඔන්න දැන් අපි කලින්ම අපේ මැටි වලඳට වැලි ටික දාලා රත් වෙන්න තිබ්බ නිසා ඒක හොඳට රත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ෆොයිල් එකට උඩින් දැන් බටර් ටිකක් ගා ගන්න. ඊට පස්සේ අපි හදපු ඥාන කතා ටික ෆොයිල් එක උඩින් තියලා අපේ ඥාන කතා වල පාට හොඳ රන්වන් පාටට එනකම් විනාඩි 20ක් 25ක් වගේ කාලයක් මේක හොඳට පුච්ච ගන්න ඕනේ වැඩි කින්දරේ තියලා. ඉතින් අවන් එකක් නැහැ කියලා දුක් වෙන්න ඕනේ නැහනේ. මේ විදිහට හැදුවොත් ඔයාලගේ අතින්ම හදපු රසම රස ඥාන කතා එකක් රස විඳින්න ඕකලන්ටත් පුළුවන්. ඔන්න දැන් හරියටම පෑ කාලක් අපේ ඥාන කතා එක පිච්චුණා. ඉතින් තව ටිකක් වෙලා අපි තියන්න ඕන. තාම මේ යට හරිය හැම හරියට පිච්චිලා නැහැ. ඔයාලට පේනවනේ හරිම ලස්සනට ඥාන කතා එක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න දැන් අපේ ඥාන කතා ටික ලෑස්ති. ඉතින් අවන් එකක් තිබුණ නැහැ කියලා කිසිම වෙනසක් නම් වෙලා නැහැ. හොඳ ලස්සනට හරිම සුවඳට රන්වන් පාටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මුළු කුස්සියම ඥාන කතා සුවඳින් පිරීලා ගියා. ඉතින් ඔයාලත් මේ විදියට ඥාන කතා හදලා බලන්න. මේ වට්ටෝරුවට හදපු ඥාන කතා මට නම් එක දවසක්වත් වැරදිලා නැහැ. ඇතුලෙන් හරිම මෙලෙකට එළියෙන් කරස් ගාලා හැපෙන්න කටේ දිය වෙන විදියට හරිම රසට තමයි මේ ඥාන කතා එන්නේ. ඉතින් ඔයාලත් ගෙදරදී හදලා බලන්න. හදලා බලලා ඔයාලගේ ආදරණීයයන් එක්ක බෙදාගෙන රස විඳින්න. ඒ වගේම ඔයාලගේ අදහස් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. හොඳට ඉඟුරු දාපු කහට කෝප්පයක් එක්ක උණුම උණු ඥාන කතා එකක් කන ගමන් ඔන්න අපි අද ඔයගලන්ගෙන් සමු ගන්නවා. අපිත් එක්ක හිටියට ගොඩක් ස්තුතියි. ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙමු. Much love and God bless you.